දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. කොරෝනා වෛරසයෙන් 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 දෙසැම්බර් 21 සඳුදා සිරස්තල විශේෂඥ මතය එනතෙක් කොවිඩ් මුස්ලිම් මලසිරුළු ආදාහනය අතිරුවීමේ සූදානමක් මලසිරුළු ශීතාගාරවල තැන්පත් කිරීම ඇරඹේ නිරෝධායන නීති කඩමින් ගම පුරා ගිය ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොවිඩ් ප්‍රබුන් රසක් එක්ක රසවිම්බලටත් ගිහින් බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර පාසල් ප්‍රාථමික ශ්‍රේණි ජනවාරි 11 ඇරඹේ 1 සිට 5 ශ්‍රේණිය දක්වා ජනවාරි 11 වන සඳුදා විවෘත කිරීම වතුකම්කරුවන් ඉල්ලූ රුපියල් 1000 දෛනික වැටුප ගැන තීරණය තවත් කල්යයි සාකච්ඡා මත ගැටුමකින් අවසන් වේ ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි From other Derana This is other Derana late night prime From Studio 24 in Colombo. Aibova, ඔබ අදත් එක්වන්නේ අද දින රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. කොවිඩ් ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මලසිරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් එම මලසිරු සිසිල් කළ කන්ටේනර් තුල තැන්පත් කිරීමට පියවරගෙන තිබෙනවා. එසදහා අවශ්‍ය සිසිල් කළ හැකි කන්ටේනර් රත ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත ලිපියක්ද යොමු කර තිබුණා. මෙතර අද දිනේ තුල COVID-19 ආසාදිතයන් 364 දෙනෙකු අලුතින් හඳුනාගත් බවයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. තවත් මරණ පහක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කිරීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතර කොවිඩ් 19 ආසාදිත මලසිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහි දක්වන්නේ මුස්ලිම් ජාතිකයන්ගේ කොවිඩ් මලසිරුරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් එම මලසිරුරු සිසිල් කළ කන්ටේනර් තුල තැන්පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අදාළව මෙම ලිපිය යොමු කරන බවයි. ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, මීගමු යන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතත්, කල්මුනේ අශ්රෆ් අනුස්මරණ රෝහල වෙතත් මලසිරුරු සිසිල් කළ හැකි කන්ටේනර් පහක් ලබා දෙන ලෙස ලිපියෙන් ඉල්ලා තිබෙනවා. මෙවන් පසුබිමක කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මලසිරුළු සිසිල් කළ හැකි කන්ටේනර් සපයා තිබුව අතර ඒවායේ මලසිරුළු තැන්පත් කිරීම අද සිදුවනු දක්නට ලැබුණා. මෙතර කොවිඩ් ආසාදනයෙන් මියගිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලිකුගේ මලසිරුරු ආදාහනය නොකර ශීතාගාරයක තැන්පත් කරන ලෙස ගාල්ල අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් සිදු කළ ඉල්ලීමක් සල්කා බැලීමෙන් අනතුරුවයි. ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍ර සංජීවනී පතිරණ මහත්මිය සඳහන් කරන්නේ රජය විසින් පත්කල කමිටුවේ තීරණය ලැබෙන තෙක් එම මලසිරුරු ආදාහනය නොකර කරාපිටි රෝහලේ අධිශීතකරණයක තැන්පත් කරන ලෙසයි. ගරු මහේස්ත්‍රාත් අධිකරණය ලබා දීපු තීරණයට අපි හිස නමලා අවශ්‍ය කටයුතු කරනවා. නමුත් මෙතනදී ගැටලුවක් ඉදිරි දින කීපෙදී පැන නගින්න පුළුවන්. මේක පූර්වාදා දර්ශයක් කරගෙන බොහෝ දෙනෙක් මේ මග යමින් යම් සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරපු ලිපිලේඛන පදනම් කරගනිමින් මේ නිශ්චිත තීරණයක් ලැබෙන තුරු මෘතදේහ කල් තබා ගන්න අවසර ඉල්ලුවොත් ලංකාවේ අපි දන්නවා සීමිත ඉඩ ප්‍රමාණයක් තමයි මෘතදේහ කල් තබා ගැනීමේදී රෝහල් වල තියෙන්නේ මේ ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවි ගැටලුකාරී තත්වයකට අර්බුදකාරී තත්වයකට යෑමේ ගැටලුවක් පැන නගිනවා ඒ නිසා අපි රජයට සහ සෞඛ්‍ය බලධාරීන්ට කියන්නේ මේ ගැටලුවේ දැනට නීත්‍යානුකූලව පවතින පදනම සහ ස්ථාවරය තමයි මෘතදේහ ආදාහනය කරලා අවසන් කටයුතු කිරීම ඊට පටහැනිව යම් මතභේද තත්වයක් පැනනගිලා තියෙනවා නම් දින කිහිපයක් ඇතුළත ඉතාමත් කඩිනමින් මේ සඳහා නිශ්චිත තීරණයක් ලබා දෙන්න කියලා
අග්‍රපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සිල්වම් මහතාට කොවිඩ් 19 වෛරස් යාසාදනයේ වියදම් තහවුරු වූ බව තරවා කැලේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජනත් අබේගුණවර්ධන මහතා සඳහන් කළා. අග්‍රපතන එල්බියන් වත්තේ කෝන්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචිව සිටීම මන්ත්‍රීවරයාව PCR පරීක්ෂණය නිරම කර තිබුණේ එම වතුයයි කොවිඩ් අවදානම හේතුවෙන් ඔහුව ස්වයන් නිරෝධායනය සඳහා යොමු කර තිබේදී. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා නිවසේ රැඳී නොසිට මහනුවර හා තරවා කැලේ ප්‍රදේශවල රැස්වීම් කිහිපයකටම ගොස් තිබුව අතර එම රැස්වීම සඳහා අමාත්‍යවරුන් සහ ප්‍රාදේශීය මහජන නියෝජිතයින් රැසක් සහභාගී වී තිබුණා. මෙවැනි පසුබිමක මන්ත්‍රීවරයාගේ දෙවන PCR පරීක්ෂණය සඳහා ජෛව සම්පන්න ලබා ගැනීම අද සිදු වූ අතර එමගින්ද ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වූ බව තලවා කැලේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා. එනුව නිරෝධායන නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා සභාපතිවරයාට එරෙහිව නොරෙලී මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් තවත් ආසන්නිතින් 195 දිනක ඊයේ හඳුනාගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. මේ මාස අද දින හඳුනාගෙන තිබුණේ PCR පරීක්ෂණ වාර්තා 631ක් අතරින්. ඊයේ දිනේද අටලුගම ප්‍රදේශයෙන් ආසන්නිතින් 130 දිනක හඳුනාගෙන තිබුව අතර ඔවුන්ව ඊයේ රාත්‍රියේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවරගත් අවස්ථාවේ සිදු වූ සිදුවීමක් පිළිබඳව ප්‍රදේශවාසීකු මෙලෙස අදහස් පළ කළා. දැනට හුදකලා කර තිබෙන කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ්විත අයත් කුඩා හීනටියන් ගල ප්‍රදේශයේ PCR පරීක්ෂණ සිදු කිරීම අද ආරම්භ වූ අතර ඒ සඳහා ප්‍රදේශවාසීන් මහත් උනන්දුවෙන් සහභාගී වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. ත්‍රිකුණාමලී නගරයෙන් කොවිඩ් ආසාදිතයන් 15 දෙනෙකු ඊයේ හඳුනාගෙන වූ අතර ඉන් 13 දෙනෙකුම ත්‍රිකුණාමලයේ ජමාලියා ප්‍රදේශයේ එකම පෞලික සමාජිකයින්. නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මේ දක්වා පළාතෙන් ආසාදිතයන් 778 දෙනෙකු වාර්තා වී ඇති බවයි. මෙතර බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සසු ප්‍රදේශයන් හිපාසල්වල පළමුවන ශ්‍රේණිය සිට පස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු එළබෙන ජනවාරි 21 වන දින ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළා. තීරණ සියල්ලක්ම අපි ගන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ හා විශේෂඥයන්ගේ උපදෙස්වලට යටත්ව. ඒ අනුව අපේ තීරණය බස්නාහිර පළාතේ පාසල් දැනට විවෘත නොකළ යුතුයි කියලා. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදකලා කරලා තිබෙන පොලිස් වසම් තුළ පිහිටලා තිබෙන පාසලුත් විවෘත කිරීම යෝග්‍ය ක්‍රියාමාර්ගයක් හැටියට අපි දකින්නේ නැහැ. මේ තත්ත්වය දවස් 10කට වරක් සමාලෝචනය කරලා සෞඛ්‍ය තත්ත්වය අනුව හැකිතාක් ඉක්මනින් ඒ ප්‍රදේශවල පිහිටලා තිබෙන පාසලුත් විවෘත කිරීමට අපි දැඩි උත්සාහයක් කරනවා. සෙසු ප්‍රදේශවල 1-5 ශ්‍රේණිය දක්වා තිබෙන අන්ති 20-21 ජනවාරි 11 වන සඳුදා විවෘත කිරීම. බස්නාහිර පළාත හා හුදකලා කරලා තිබෙන පොලිස් වසම් තුළ පිහිටලා තිබෙන පාසල් හැරෙන්න අනෙක් ප්‍රදේශවල පෙර පාසල් ජනවාරි 11 වන සඳුදා විවෘත කරන්න අපි තීරණය කළා තිබෙනවා. ඒ තීරණය ඒ විදිහටම ඒ සීමාවලට යටත්ව දිවා සොරැකුම් මධ්‍යස්ථානවලට අදාළ වෙනවා. අපි තීරණය කළා තිබෙනවා දින කිහිපයක් උපකාරක පන්ති ආරම්භ කිරීම කල් දැමීම. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ සමාජ දුරස්ථභාවය. දැනට පාසල්වල ආපන ශාලා විවෘත කිරීමට අදහසක් නැහැ. හැබැයි නේවාසිකාගාර සමාජ දුරස්ථභාවයට යටත්ව විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් නිසි වැඩපිළිවෙලකින් තොරව ප්‍රාථමික ආශ්‍රය සඳහා පාසල් විවෘත කිරීම තුළින් සිසුන් අවදානමට ලක්වන බවයි අධ්‍යාපන වෘත්තීය සංගම් පෙන්වා දෙන්නේ. අපි දිගින් දිගටම කියන්නේ මොකද අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩාක් තීරණ ගන්නේ ගුරුවරුන්ට සහ ළමයින්ට කොරෝනා වැළඳෙන්නේ නැහැ කියන පූර්ව නිගමනෙන්. ඒගොල්ලෝ ඉතින් අහනවා මේගොල්ලන්ට හැදෙන්නේ නැහැ. දැන් සෞඛ්‍යාංශවල කියන්නේ කොරෝනා තුන්වැනි මට්ටමට ආවම පාසල් වහන්න කියලා සෞඛ්‍යාංශවල නිර්දේශ තියෙනවා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් අරින්න තීරණය කරනවා නම් ඒකත් අභිබවලා
आरक्षण क्रम शक्ति प्रमाण क्रम शक्ति आरक्षा कार्य शक्ति प्रकाश कोविड-19 वायरस एरेहव निष्पादने कल देशीय औषधे जनता वेत लबादिन दिने नवत दरुम देनतुरु औषधे लबागिनीम सदहा सिय निवसेट एक्रास नोवन लेस एम औषधे निष्पादने कल कैगल्ले दम्मिक भंडार महता इल्लीमक् करनवा एत विशाल पिरिसक ए महतागे निवस असलट एक्रास वीम हेतुवेन कोविड-19 वायरस एरेहव कैगल्ले दम्मिक भंडार महता विसिन निष्पादने कल देशीय औषधे पसुगी अटवेनिदा जनता वेत नोमिने लबादीमट कटयुतु कल अतर कैगल्ल दिस्त्रिक्केट विशाल जनतावक एक्रस वीम हरहा सौख्य गटलु मतुवन बेविन औषधे जनतावट बेदा दीम सौख्य अंश सह आरक्षक अंश विसिन तावकालिक वात्थीट वनु लबुवा केसेवेतात दामिक भंडार महता एम औषधे निष्पादन काटियद सिदुकरण कैगल्ल उडुकुमर प्रदेश निवसट जनताव विशाल पिरिसक ईये दिनेदीत पेमिनिया ඒ නැවත දැනුම් දෙන තුරු ඖෂධ ජනතාවට බෙදා නොදෙන බවට දැන්වීමද පළ කර තිබූ පසුබිමකයි. එම අවස්ථාවේදී ධම්මික බණ්ඩාර මහතා ඖෂධ ලබා දෙන දිනේ නැවත දැනුම් දෙන තුරු ඖෂධ ලබා ගැනීමට නොපැමිණෙන ලෙස ඉල්ලීමක් කළා. ඔයාලට බෙහෙත් දෙන දවස ආයේ අපිට මාධ්‍යෙන් කියයි. එතකන් ඔයාලා යන්න. අපි දන්නේ ඔයාලා කොහේ ඉඳන් ආවද කියලා. මේ ගමේ මිනිස්සුන්ටත් මේ ප්‍රශ්නයක් කරන්න එපා. මට මෙතන මං ඇවිදලා ඉන්නේ බෙහෙත් හදන්න විතරයි. ඔයාලා ඕම ඉන්න එපා. ඔයාලට කොරෝනා හැදෙයි ඕම කෙරුවොත්. ඔයාලා යන්න. එතමාත් අපි මේ ගමේමයි උදුරේ අපි. අපි ඔයාලට බෙහෙත් දෙන්නම්. කරුණා කරලා යන්න. ඔයාලට බෙහෙත් දෙනවා. ඔයාලට මං එක සැරයක් මේ ළඟේ ඉඳලත් ඇවිල්ලා අපිට ගන්න නැතුව ආවා. හරි ඔයාලට බෙහෙත් දෙනවා. නෑ කියලා නෙවෙයි කියන්නේ. ඔයාලා ගමේ ආයි නම් මගේ उत्तरवाणी එද මහත්තයා කියන දේ අහන්න යන්න ඕගොල්ලෝ යන්න යන්න මේ කියන දේ තේරෙන්නේ නැද්ද අතලු කුම්මා කතර කතර පා ප්ලීස් අපච්චි ගෙන්නන්න එපා අපිට කාලි කාලි සත්‍ය කතර කතර යන්න යන්න පොඩ 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 අල්ලි බලන්න යොසේ පොප බෙහෙත් දෙන්න නැහැ අතු මේ දවස්වල මගේ පොරොන්දුවක් තිබුණා ගමේ අතු බෙහෙත් කියලා තිබුණා මම ගාම සේවා නිලධාරතුමාට කිව්වා බෙහෙත් ටික දෙමු කියලා අපි දන්නේ කොහොමද මේක මේ විදියට ප්‍රචලිත ගියේ කියලා මෙතන බෙහෙත් ගන්න අය තමයි අරගෙන ආයේ නැවත නැවත කැඳව ගන්නෙ ඒ නිසායි මේ වගේ ජනගංගාවක් ගලන්නේ වැඳලා කියනවා මේ තැන් වලට එක් රැස් වෙන්න එපා මේක මගේ ගම නෙවෙයි මේ මං ඇවිදලා බෙහෙත් හදන්නයි නතරලා ඉන්නේ මේ ගමේ මිනිස්සු මට ගහලා පන්නයි හැමෝම හිතනවා ඇති නොමිලේ බෙහෙත් දෙනවා කියලා මේ ගඟකින් එහෙම නැත්නම් උල්පතකින් ගාලන ඖෂධ දෙන්නේ කියලා බෙහෙත් දෙන්නේ කියලා එහෙම නෙමෙයි මේක මේ බේත හදන්න අපි බොහොම දුක් විඳිනවා ඒත් හට්ටියක් දැන් ලිපේ ඊයේ හවස ලිපේ තියපු එක තාමත් ලිපේ නීතියෙන් මාව ගෙනියයි ගිහින් කූඩු කරයි මට ඒකට කමක් නැහැ හැබැයි මං ගෞරවයෙන් ඉල්ලනවා හැම දිනාටම වැඳලා කියන්නේ දැනුන් දෙනතුරු බෙහෙත් ගන්න නම් එන්න එපා තාමට බෙහෙත් දෙන්න අයිතියකුත් නැහැ ඒත් මං මේ බේත සත්‍ය නිසා ඔප්පුන නිසා මේ බෙහෙත දෙන්නේ 2021 අයවැය යෝජනා අනුව වතුකම්කරු අවම දෛනික වැටුප රුපියල් 10000 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට සතියක කාලයක් ලබා දෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ වැටුප් වැඩි කිරීම පිළිබඳ වතුකම්කරු නායකයන් සහ හාමුදුරන්ගේ සම්මේලනයේ නියෝජිතයන් සහ දේශපාලන අධිකාරී සමග අද පැවති සාකච්ඡාවකදී. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 10000ක් වියදම් බවට යෝජනාව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 21 නොවැම්බර් 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 අයවැයට තුලත් කිරීමට පියවරගෙන තිබුණා. වතුකම්කරුවන් දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 10000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙලෙස පසුගියදා සම්බන්ධ වූ අයවැයෙහි ඇතුළත් වූ වතුකම්කරු වැටුප රුපියල් 10000ක් වන යෝජනාව පිළිබඳව සාකච්ඡාවක් අද දහවල් නාරාහීන් පිට කම්කරු අමාත්‍යංශයේදී පැවැතුනේ විශේෂ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්නවන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මෙන්ම හම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් වතුකම්කරු නායකයන් සහ වතු සමාගම් පාලකයන්ද සහභාගී වී සිටියා.
මෙහිදී හම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් ප්‍රකාශ කළේ වතුකම් කරුවන් දෛනිකව අතිරේකව දළු කිලෝ 2ක ප්‍රමාණයක් ලබා දිය යුතු බවයි. එමෙන්ම සෑම සේවකයෙක්ම වසරකට දින 180ක් අනිවාර්ය සේවයේ යෙදිය යුතු බවට වතු හම්පුතුන් විසින් මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කළා. ඊට අනෙක් පාර්ශවයේ විරුද්ධත්වය පළ කිරීම නිසා එහි මතභේදාත්මක තත්වයක්ද හටගත්තා. දෙපාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේ කුමන තත්වයක් යටතේ වුවද වතුකම් කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට වන රජයේ තීරණය මොනම ආකාරණකින් හෝ වෙනස් වෙන්න හැකි බවයි. එසේ රුපියල් 10000 අවම වැටුප ලබා දීමට නොහැකි යම් කිසි සමාගමක් වේ නම් එම වතු නැවත රජයට ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී දැනුම් දී තිබෙනවා. ඒ අනුව රජයේ මගින් හෝ වෙනත් කළමනාකරණ සමාගමක් මගින් එම වතු පවත්වාගෙන යාමට රජය සූදානම් බවයි මෙහිදී නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ. මේ නිෂ්පාදනය පිළිබඳව ඇති කරනු ලබන නිර්ණායකයේ පිළිබඳව ගැටලුවකුත් රුපියල් 80ක වැටුප වැඩි කිරීම පිළිබඳ තියෙන වෙනස පිළිබඳ ගැටලුව කියන මේ කාරණා දෙක පිළිබඳව තවදුරටත් හාම්පුතුන්ගේ සම්මේලනයේ ඔවුන්ගේ සමාජිකයන් සමග සාකච්ඡා කොට නැවත දැනුම් දීමට අවස්ථාවක් ඉල්ලා සිටියා. ඒ අනුව මෙම සාකච්ඡාව අපි මේ මාසේ 31 වෙනිදා දක්වා කල් දාලා තියෙනවා. හාම්පුතුලගේ සාධනීය පැත්තක් තියෙනවද රජයේ යෝජනාවට? මේ වැටුප ගෙවීම පිළිබඳව ඔවුන් යම් යම් කොන්දේසි ඉදිරිපත් කළා තියෙනවා. ඒ කොන්දේසි වල සමහර කොන්දේසි වලට වෘත්තීය සමිතිය එකඟ නැහැ. ඒ ප්‍රශ්නේ තවදුරටත් විසඳිය යුතු තිබෙනවා. මෙම සාකච්ඡාවට එක් වූ සසු මහජන නියෝජිතින්ද මෙලෙස අදහස් පළ කළා. We feel that the wage discussion today was very productive and very positive. කතා දෙකක්ද මූලික පරිදාක්. මේ සිරොන්ටි එකත් ආරක්ෂා කරගෙන මේ ඉන්ඩස්ට්‍රි එකත් ආරක්ෂා කරගෙන ඉදිරියට කම් කරුත් එයාලගේ අයිතිවාසිකම් දීලා ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක දෙක එකිනෙකට ඉතා සමීපව දිස්වන ඉතා විරල සංසිද්ධියක් දැක ගැනීමේ අවස්ථාව ලොව පුරා ජනතාවට අද උදා වුණා. එම අවස්ථාව උදා වුණේ වසර 397කට පසුවයි. මෙම විරල සංසිද්ධියේ උපරිම අවස්ථාව අද උදා වූයේ හිරුබැසයාමෙන් පසුවයි. එය දැක බලා ගැනීම සඳහා මොරටුව අත සීක්ලක් මධ්‍යස්ථානයේ කටයුතු සූදානම් කර තිබුණා. බ්‍රහස්පති සහ සෙනසුරු සිය පරිභ්‍රමණවලදී එකිනෙකට ආසන්නව ගමන් කිරීම හේතුවෙන් පෘථුවියට එම ග්‍රහලෝක දෙක ඉතා සමීපව දැක ගැනීමට හැකි වුණා. එම ග්‍රහලෝක දෙක පෘථුවියට දිස්සූයේ එකිනෙක අතර අංශක 0.1ක් තරම් අඩු කෝණික වෙනසක් ඇති පරිදි ඉතා ආසන්නවයි. ග්‍රහලෝක දෙක එකිනෙකට මෙතරම් සමීපව දිස්වන මෙම සංසිද්ධිය දැක ගැනීමට හැකි වූයේ වසර 397කට පසුවයි. මේ අතර මෙම සංසිද්ධියේ බලපෑමෙන් ලොව පුරා කාලගුණික වෙනස්වීම් සිදුවිය හැකි බවට තාරකා විද්‍යාඥයන් අනාවැකි පළ කිරීමක්ද පසුගියදා සිදු කළා. දැන් තවත් වාත් කිහිපයක්. පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී අද සිදු වූ යතුරුපැදිය අනතුරකින් එකම පවුලේ පියපුතු දෙදෙනා මියගොස් මව තුවාල ලබා තිබෙනවා. යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අනතුරු සිදු ඇති අතර වුරුදු 4ක් වැසති පුතු දිවාසිරුකු මධ්‍යස්ථානයකට බාර දීමට යන අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව තිබුණා. වයන්ගොඩ මාලිකාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකු තවත් අයෙකුගේ දෑත සහ දෙපා තියුණු ආයුධයකින් කපාවෙන් කර තිබෙනවා. කපාදම රැගෙන ගොස් තිබූ එක් පාදයක කොටසක් අදෙම් ප්‍රදේශයේදී සොයාගෙනු අතර පුද්ගලික ආරවුලක් ගැටුමට හේතු වී තිබවයි වාර්තා වන්නේ. 41 හැවිරිදි තුවාලකරු මේවර විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් මෙතෙක් අතරංගුටගෙන නැහැ. මහනුවර මහනගර සභාවේ 2021 අයවැය ඡන්ද විමසමින් පසුව මන්ත්‍රීවරු දෙදෙනෙකු අතරේ බහින් බස් වීමක් ඇති වුණා. ඒ මුදල් ලබා ගැනීමෙන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකළ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්දික තෙන්නකෝල් මන්ත්‍රීවරයාට පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී ධම්මික පෙරේරා චෝදනා කිරීමත් සමග එත් සමගින් ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.